අයිබෝවන් සුභ මධ්‍යහනක්. ඔබෙක් පන්නේ ස්වාධින්රු පවාහිනිි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘතිී විකාශය සමඟ. මුලින් අවධහනය ප්‍රවෘත්්තයේ සිරස්ථල වෙත. කොරෝනාපකුර ලක්ෂ පහේ සීමාවට ලංවිද්දී මරණ ලැස්තුවටත් එකසිිය තිස් දෙකක්. ි පලස් ගැන කතා කරන්න යුරෝපා සංගමය දිවයිනට සබරගමුව බස්නාහිර මධ්‍යම හා වයමට තද වැස. අයවැයට යෝජනා දෙන්න ආණ්ඩුවෙන් විපක්ෂේටත් ආරාධනා. සංචාරකයන් රගත් පළමු අභ්‍යවකාශ ගමන ඇරමෙයි මෙරට කොරුණ ආසාධතින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ පහෙසීමාවට ආසන්න වෙලා තියෙනවා. සුවලබූ පිරිිසත් හාරලක්ෂ විසිහත් දහස ඉක්මවාගියා. මේ අතරේ තවත් කොරුණ සාධිත මරණ එකසිතිස් දෙකක් පිළිබඳ සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජනරල්වරයා ඊඒත් අහවරූ කලා. දී සාධතින් දෙදහස්තුන් සිය දහතර දෙනකු හඳරාගෙනුණක් මේ දෙදස්තුන් සිය ගාන කියන්නෙත් අපිට දරගණඩ බැරි තරං විශාල සංඛ්‍යාවක් අප මේක තවරටත්ල්ල හටගේෙන්ඩනේ තවමත් අපි තියන්නේ තත්වය බැෑරුම් එක රෝගෙක්වත් රටිං වාර්තාාවෙන්න්න ඇතුව පිට රටිංෙනනය පමණක් හිටපු කාලයක් තිබුණා අපිට ඒ තත්ව තමා පිට ළඟාාවිය තු සැබෑ තත්ත්වේ නමුත් ඊට පසුව කාලයක් තිබුණා දිනකට රෝගිං සිය ගණන පමණක් වාර්තා වුණු කාලයක් අපිට පුළුවන්නං ඒ තත්ත්වේ ළඟාාවෙන්ඩ අන්න ති තම අපට යන්තරමට හෝ සැනසුන් සුස්මක් හෙළන්ඩ පුලුවන් වෙන්න. මේ නිසා අප මේ මොහොතේ නවත නැවතත් අවධාරණය කරන්නේ තුන්දස් ගණනක් පදස් ගනක් ිටපු ලෙඩ්ඩුංකාව දෙදස් පන්සිට අඩුමටටකොට ගෙනනකොට අපට යම් ප්‍රමාණකට සැනසෙන්ඩ පුුවන්.නත් අපේ ප්‍රශ්නය විශන්දිලනෑ අපි සියලු දෙනාම වගකීීමෙන් ඉතුව ඉදිරිටත් කටයුතු කළ යුතුමයි. මෙවර විටල් බැටින් වාර්තාාවන සමස්ත කරුණා ආසාධතින් සංඛ්‍යාව, හාලක්‍ෂා ූහයි දහස් හාර්සය විසිතුනක් රෝහල් ගතව පනසදහහාවාසය හත්ත දෙක ප්‍රතිකාර බ නි . සුෙෙබූ සංකයාව හාල්ලක්ෂ විසිහත් දහස් දෙසය පන සතරක් සෞඛ සේවා දයක්ක්ෂ රල්වරයා පරිදාතහු කළ ඒ වාර්තා කර ඇති කරුණා මරණ සංඛ්‍යාවේ එකසිය තිස් දෙකක් වනවා. මේදී පිරිමි පුද්ගලින්ගේ මරණ හැටහයක්කා කාන්තාව මරණ හැටහයක් සිදුව තිබෙනවා. මේගේ අයතුරනි නිෙසිෙක් දෙනෙුම වයිස අවුදු හැට වැඩියයි මේරු මෙමරට වාර්තාාව වන සමස්ත කරුණා මරණ සංක්‍යයාාව, එකක්ලොස් හස සයිසයානු නවයක් දක්වා ඉහ ගොස් තිබෙනවා. ඒ දින සිදුකර ඇති පය පරික්ෂණ සංක්‍යාව, එක ො දහස් තිස්තුනක් රැපට න්ඩජන් පරික් හාර්දහා සාර්සිය අසූහයක් ඊයේ සිදුකර තිබෙනවා. ර රෝගය පිළිබඳ විශෂණ වෛ්‍ය පිමාල්ලි ජෛසය කර හත්මේ අදහස් පල කළ. හැබැයි කලුදිරීර රෝගයම ලංකාවට අලුද දෙයක් නෙවෙේ අපිට කොවි රෝගලා ලෝකයේ ප්‍රචලිත ව ඉස්සල්ලක් කුදිරී රෝගීන් ලංකාවය අපිට බහුලුවෝමවාර්තාවන වලක් පගන්න ක්‍රම ගැන කතාකරොත් දියවැඩියා රෝගීන් ඇගේ තියෙන සීණ ප්‍රමාණය සියයට සියයක්ම පාලනය කළ යුතුවවා මොකද මේ කොවිඩ රෝගයක්ත් එක්ක හැදුු කළුදිරීර රෝගීන් සියලු දෙනාම දියවැඩා රෝගී ඊට අම තරවා නිත් ප්‍රතිශත්තිය කන්න ප. දර්වල කරන රෝග තියනයි රෝගයගෙන් රගයකට බෝවෙන්නෙත් නැහ. හැබයි එකම දේ අපේ රටත් තින්දයා වගේම ගර්ම කලාපිය රටක්. ඒ හින්දා. අපේ පස්සල මේදිලීරය තියෙනවා. ඕනෑම පුද්ගලයගේ ී මදිලිරය ආසාධනය විය හැකි විදිහට ප්‍රතිශක්ති කරන හි නවනෝති ඕනෑ පුදගලෙකුට මෙදිලිරේ ආසාධනයවෙන්න පුළුවන්. මූනේ රිදන්න පුළුවන්. ඊට අමතරව හුස්මගන්නකොට නහය වගේ හරියේ අපිට හිරවීමක් වගේ දැනන්න පුළුව. හලු ලපයක් නාස. ඒද පැත්තේගේ එහෙම හැදෙන්න්න පුළුවන්. ඒ අවස්ථාාවන් ව වෙලදී රෝගයට ප්‍රතිකාරයන් නොගත්තොත්ක ඇස්වලට මොලයට දක්වා වුණත් වර්ධනය වෙලා ඇස්පේෙන් නැතුව ඒ වගේ විද්ධ සංකූලතා ඇති වන්න පුුව. එන්නත් කන වැත්ස හද සලසුම් කර පරිදිී සාර්ථකව ක්‍රියත්මක වවා ධ්‍යතුර පශවේ හ විරමහදේ විද්‍යාන පරිශවයේ යුද හමුදාව ෝලි කත්වෙන් සයින් ෝමනතේ පලමුමහදවන මතාව ලබදීම සිද වනවා. වයිස අෞරුදු විසට වැඩි ඕනෑමයිකුට. මෙම ස්ථර්ාවලදී එන්නත් ලබාගත හැකි බවයි යුද හමුදාව සඳහන් කරන්නේ. වයිස අෞුදදු විස්සත් විසිනවයත් අතරසීමාවේ පසුවනයිට එන්නත් ලබාදීමේ වැඩසට හනක් බේරුවල වරත ප්‍රදේශේදී පැත්ව වුණා. සැිකුතු පිටසක් එඩත් ලබාකිරීමට එක්ව සිටිය. අපිටක බයින් ඉන්නම දවසර. යෙනිසා අපිිතින් සතුට අපි ගත් මශායයක්ඇතිවෙන නිසා රජරො ත්තුන්ව වවා කරග ය ොයි පිියට. ජක ගොඩක් ස්තුතිවන්තවයවා බෙත්ත ලබ දුන්න නිසා ඇ ගොඩක්යි බයවෙලාන්නන්නේ බෙත්තක දින හෙම කිසිම අමාරුවක් නෑ බෙත්තක විදට. ස්තුතියන් දෙෙන බෙහත්තයෙම විදිප්පුකට. පිිය ප්‍රදශලඒකම් කොට්ටසේ වයි ෞරුද විස්සර වැනිසිය ලතුතිනාට සයිනෆෝම් නතේ පළමු මාත්‍රාව මේව විට ලබාති අවසන් බව ප්‍රදේශවලේකම් චතුරන්ග ගුණසේකරමතා පවසනවා. පළමු මාත්‍රාව ලබාගත් සලුතිනාට. අදල් තිනවල්දී දෙවන මාත්‍රාව ලබාදීමට ඇල්පිටිය සෞකවැදින ධහරී කාර්යාලේ කටයුතු දා තිබෙනවා. කොරනාවට එෙහි කුමුණ හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පිරිිස. එක් කෝට සිස්සයි ලක්ෂහලස් නවදහස් දෙසය පනස්තුනක් වනවා. එහි දෙවන මාත්‍රාව එක් කෝටට ලක්ෂ දාහතර දහස්ේක පිරිසක් ලබගෙනැතිේ. ට්නායික බන්ඩනායික ජාතියන්තර් ගුවන්තරුපලේදී, පිසර් පරික්ෂණයක ප්‍රතිඵල පෑ තුනක් තුරදී ලබාතිීම සඳහල් වැඩිපිවෙලක් සකස්කද තිබෙනවා. එන්න සංචාරකයාව Pත් ොල්ල හතලියට කරලා ඒ ප්‍රතිපලය පැ තුනක් ැතුති ලබ දනවා. ට සංචාරකයට පුළුවවා ලංකාවට ඉල්ල ගුවන්තුට පොලදීමමින් ප්‍රසියා පරිීක්ෂණය කරලා. ඇය තුනක්ඇැතුල්ට ඒ වාර්තාව ලබාගෙන ඔහට හෝටලෙ අන්න පු ලි වැැක්ෂසිනෙට් කෙනෙක් කෙනවන සංචාරකය වට ඉතනනි පැත්තුනකට පසේ සජගතවීමේත් හැකියාවවතියෙනවා අද සෞඛ්‍ය රෙගුලාසි නීතිරීට අනුව. එතිෙන් ඒ වගේ පහසුකං සපය කල සංචාරකෙන් උනන්දු කරනයන්න තමයි. GSP + සහනය ලබාදීම ඇතුළු කරුණු කකිීපයක් සකච්ඡා කිරීම සඳහා යුරෝපාස් සංගම නියෝජිත පිඩිසක් එළමිට සතියේ මෙරට සංචාරයක නිර්ත වඩ බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය අත්මිරාල් ජයනත් කොළඹගේ මහතා පවසටවා. වෙබෙක්ස් යෙදුම් මාර්ග ඔස්සේ මාර්ග ගතව අද පැවති ජනාධිපති මාධ්‍යකේන්ද්‍රයේ මාධ්‍යහම්වේදී මේ පිළිබඳ අවධාරණය කරුණා. ඒ පිළිබඳ වැඩදුර තොතුරු අපගේ සවසාතිය ප්‍රධාන ප්‍රවෘතිී විකාශයෙන් බලාපොරොතු වන්න. හදිසිනීතිය පනවා වෘතිය අරගල මර්ධනයට කටයුතු කළ අය අද ඒ වෙන්ුවෙන් කතාකිරීම හස්සයට කරුණක් පව පොදුජන කරමුණේ පාලණිබේන්තු මන්ත්‍රී සංචීව එදිරිමාණනමහතා පවසෙනවා ඒත් තුලාව දේශපාලන සංවාධහා එක්වමින්. දෙහන්සක වර්ෂය සිත්ින දෙදහස් වෙසි එක පළමු මාසහත දක්වා කාලේ තුළ අත්‍ය වශය නොවන හන්් හයිසේ විසිත්තුුණනක් වෙනවෙන් විදංශ රටවලට ඇදේගේ ොල ප්‍රමාණය පිළිබඳවඳ, පාලමිතුමන්ත්‍රී ගුණපාල රත් සේකරමහතා මෙහිදී කරුණු අනාවරණය කලා. පැදිල කිරීමක් කටිය ඔතුවායි බලාපොත්තුව මේ සිීරසියක්ක් බදුපැනවීමක් දේමනත්ත නයවර ලිපි සඳ එල්LC ෘත්තකිරීමේද බාඩ සද සීරසියක් මුදල් ැපතුවක්ද සිද්ධ වෙන්නේ කිසිමකාරනාවක් පැදිි කරලා තේරමක් නෑ බුදහාමුදුරුව චතුරාරය සත්‍ය දශනා කරත් ඒක ඇතුළෙත් නෑ ඕකන මේ චතුරාර සත්්‍ය කියලා කියනවාගේ දේශපාලන විකෘති සංවාදයක් ඩිජිටල් මීඩිය ෆලෙක් හෝමක උඩ චේතනාන් නිතව හදලතිී. අසුවේ ජුලයි පහලව ජාරජවර්දන ජාතිපත් වා කැිනට රැසීම කැදවල මොදගත් තීර හදිසිනීතිය පනවලා සියලු ආකාරේ වෘතිය සමිති ක්‍රියමර්ග තහනම්. එහෙම තහනන් කළ වැඩකන ජනතාවට පාරට බහින්න තහනම් කරපු UP ආ්ඩුව. යි විසිියෙක් වෙන රදානය ර්ීීමමක්තියන වර්ජගන් විරුද්ධ. එයාලට පාරට පිහින්න පුළුවන් මෙන්න මෙයාලාලගේ හදිසි නීති පාවිච්චය. එකන හදිසි නීතිය අහිංසක වෘතිය සටන් අරගලයක් මර්ධනී කිරීමට පවා පාවිච්චි කරම කණ්ඩයම. තැන් සංචාර්ක කර්මාන්තයේ ආදාය මහිමිවීම ගෝටාාවේ මහත්තයගේ සවභාගේ දැක්ම අවුලද සුදරම දැ මේ බිලියන පහා ලංකාව ඇතුළට එන්නේ නැත්තේ අපේ ආණ්ඩුව ගහපු ගැසට්ට එකක අවුලකිින්ද. මේ තමයි කොවිට් පැන්ඩමික්. මෙන්න මේ අවුල මත අපි නෙවෙයි සඳිප්න්තීතුමල්ලගේ ුවන් පියආණ්ඩු කළත් සමගි ජන බලවේගේ සජිත් ප්‍රමදාසමැතිතුමා ආණ්ුළත්. අන්ුොකුමාර තිසානායක සවදර ආණ්ඩු කළත් මේ තියෙන ඩොලර් ටික පරිස්සං කරගන්න වෙනවාමයි. ඇති ඒවෙනුවෙන් ක්‍රිය මාර්ගගණඩ වෙනවා. අපි මේක නුත්සාහ කරන්නේ ඩොලර් පිටරටට යනක කිසියම් ආකාරිග දහරිමත් කරන්න. එකතුම අරමුණ. දෙදස් දහන මේ අවුරද්ධ මේ බාන්ධ හයසිය විසිතුුණ අනයනය කරන්න ොලල් බිලියන එකයි දසම දෙකක් අප වදන් කරලා යයට දෙදස් විස්සේ අප යම්යම් සීමකිරීම් කරලාතියේ දි ඩොලමලියන අටසය හැත්තක් මේ බන්්ඩවර්ග හයිසි ස්තුන වෙන අප පියදන් කලා තිය දෙදස් විසිය එක පලවෙනි මාස හත තුළ දැනට මේ බාන්ධ හයිසි විස්තුන වෙනුවෙන් ඩොලමලියන් හත්සේ පනස්තුනක් වියදන් කර තිය තුරු මත පහ ගතවුණ අනං මේ බාන්්ඩ හයිසය විසිතුුණ අනයනය කරන්න ගාන්න වැඩි වෙනවා ඩොල බිලියන එකයි දසම තුනක් හතරක්විතරද මේ විතරක්න මේ ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් අත්ති මහත්බහතරයක් මේමනකට යම්යම් ආනායන සීමමාකිරීමම් තහනන් කිරීම් පනවල තිී. දැන් අන්නේ නිදහස් වෙළඳ පල බලවේග ක්‍රියාත්මක නොවීම නිසාවෙන්ම තමයි මේ සීනි ප්‍රශ්නයට වෙල්ලතියන්නේ මේ හාල් ප්‍රශ්යපට වෙලතියන්නේ මේ විදේශනි මේේ ප්‍රශ්ඥයට යම් ප්‍රමාණෙකට වෙල්ල තියන්නේ. ඒ වගේ යම්යම් මේ සීම කිරීමට කරන්න සිද් වෙලා තිීර. මේ කොයිඩ්ඩුව දුරෝ දෙ. எளந்த பல பலவேக்கு கிரியாத்மக்கனோன தත්த்தேතුல் அනිவாரம கயுத்துவினும். கணிஜத்தில் சவර්தன பனத்து ලබனு மாசேதி பார்லிமேன்வட்ட எதிரிபත්க்ரனு பவ அமாத்த්‍ය உதே கம்மன் பிலு மහතා பවசனவா. ஏ சம்மத்தக்கරගனීමன் பசு மிரட்டு கணிஜத்தில் සහ கேஸ் கவேஷனேசந்தහා ஆயோூஜனை கிரிීමட்டு எம். ஷஸ்ட்ரே சமாம்வலட்டு ஆராத்தினாக்கரண பவை கனாய்க்கு குட்டு போல விஷேஷயா முத்ததன்ගේே மதிரிැதிசா கட்ச்சவுக்குதி அமாத்திவரயா சඳகன் கலை. ලබන මාසේ කනිජතෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුේ සම්මතකර ගැනීමට අපි බලාපොරොත්තුවෙනවා. කනිජතෙල් සංවර්ධන අධිකාරිය පිටවල ඒ කළ වහාම ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණයටසාහ උකහා ගැනීමට. эксලේෂ ක්ස්ල සඳහා විදේශීය ආයෝජකයන්ට ආරාධනා කිරීමට අපි බලාපොරොත්තු වෙන. දීර්ග කාලයක් පුරාවට ලංකාවේ කංජතෙල් තිබයැකි භූමි ප්‍රදේශය සකස් කරල තිබුණේ බිම්ැබලි විසක් වශයෙන්. මේ බිම් කැබැල්ල විශාල වනාම තනි සමාගමකටඒ කැබැල්ල ගවේෂනය කරන්න දීර්ග කාලයක් ගත වෙන ගේ ශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. එ නිසාම ආයෝජකයන් ගවේෂණය කරන්න එන්න පෙලිබිීම අඩුවෙන ඇැත ැලිකමක් දක්කන. මීට විසුුවක් විදියටට රැන්ත කැලි විස්සකට කඩලතිබුණ බිම්ප්‍රමාණය අපි කුඩා කැබෙලි අටසිය හැත්ත තුනකට කඩලා නැවත ගවේෂණ සිතයම් අපි සකස් කරල තියෙනවා. ඒ නිසා ලංකාවට එන කංජතෙල් ආයිජකන්ට තමන් අටසිය හැත්තතුනෙන් කුමන කොටස තෝරාගෙන ගවේශණය කරන්න තිීන්ද ගැ ක් කැලි. ම්බන්ද භූවිද්‍යාත්මක දත් ඔවුන්ට අවශ්‍ය වෙනවා. ලෝකේ කීර්තිමත් බූෞතික සමීක්ෂණ සමාගමක් වන, එක්සත් රාජධානයේ බෙල්ජියෝ ස්පේස් ආයතනය ගුවන් යානයක් යෝදාගෙන කරන්නේ. මේ ආයෝජකයන්ට ලබාදීමට අපට අවශ්‍ය කරන තොරතුරෘ ික. එක්්‍රස් කිරීමයි සමස්ත වියදමු දරන්නේ බෙල්ජියෝස්පේ සමාගම සොයාගන්නා දත්ත තොරතුරුුවල අයිතිය තියෙන ශ්‍රී ලංකා ආ්ඩුවට ඉතාම සරලෝකිව්ෝ ත්‍රී ලංකාව එක රුපියලක්කත් වැය නොකර. විදේශ විනි මේ උපේන ව්‍යාපෘතියක් බවට මෙ දැන් කරගෙන යන මේ ව්‍යපෘතිය පත්ව වෙන. රෝගීන්ට ලබාන ප්‍රතිකාර සඳහ විවිධ අයුරින් සයවීමට බෝ පුද්ගලින් හා සංවිධාන ඉදිරිපත්ව සිටනවා එමෙන්ම කෝරණාවෙන් පීඩා වට පත් ජනතාවටද විවිධ සාහන සැලසීම සිද වන්නේ පරිත්‍යගශීලීන්ගේ දායකත්වයෙන්. ත්න ික්ෂණ රෝහල කෝී හ සි ප්‍රතිකාදයකගේ වාට ස හ න මග ක් ැේ ්‍ය පතියක් ආනම්ප කරනු ්‍රත්නපුර ෙල්ලු පිටේ පදිංචි, සමන් උපසයන මහතාගේ පුද්ගික දන පරිත්්‍යයාගේ යදිති කරුණු මෙම ්‍ය ්‍රතියට යි ක් හ ද හරකින් සන්වි අද රැකරන වාටුවක් රෘ රීමට ගැන ප්‍රේශවාසීගේ න පරිති්‍යයාගේ ම්පකිරුණු එම දිරකරනවා ට ට අ ශ ක් ු සේ හසක බ තිීමටයි යුතු කරඇත්. රෝන වේසනින් පීඩාවට පත්ව සිරන අඩුආදෑම් ලාබේ පවුල් සහ වේ යාහර දව්‍යඇතුර හන්ඩ ප්‍රධනය කිරීමටයුතු කරුණ. කොළුණාව බොරල් කඩුවෙල කොටහහින සහ මටක්කුලියන ප්‍රදේශ වලයි වැඩසරහන ක්‍රියාවට නැගවනි. ස්විත්ස සලන්තේ පදිංචි ශරා හමට මහතාඇතුරු රිත්‍යගශීරින් පිරිසක් මීට පුූර් යිකත් වවෙල පාතුන්න. කරුණාවසංගතය හැදෙනකොට මේ සිංහල මේ දෙමල මේ මුස්ලින් මේ බෝගර් කියලා හෙම කතාවක් නෑ. හැමෝටම් පොදී තමයි මේ වසංගතය හැදෙන. නැතිබැරි වෙලා වෙදි අමාරුවයි වැටිච්ච වෙලා විදි අපි අපිම එකිනකාට උදව් කරනයක උපකාරණයක තමයි මනුස්සකම ගිල් කියන්නන්නේ එතිනෙදා. ී වැට කලලා බො අමාරුවෙන් ජීවත එච්ච පිනිසු අනන්ත අප්‍රමාණ අසරන දත්තයට පත්තවෙලෙයින්. මේ ආපදා අවස්ථාවේදී ජීවත්වීම සඳහකරපු පරිත්‍යයාගේ අපේ සියලු දෙනාටම ආදර්සයක් බවට පත්යෙනවා. පස්කු ප්‍රහාරය සහ කොරණ වසංගතයේ නිසා පීඩාවට පත් දේශය ව්‍යාපාරිකයන්ට ඇතැම් බැංකු සහා මූල්‍යයායතන මගින් නිසි පරිදි සහයෝගයක් නොලබෙනු බව දේශය ව්‍යාපාර සුරැකීමේ සභාව පවසනවා. මාධ්‍ය හමෝකට එක්වමින් එහිසා මාජකයන් මෙ පිළිබඳ අදහස් පල කලා. හමධ්‍ය පරිමාණ විවසායකයන්ගේ රටේ දළදේශය නිෂ්පාධිතයට දායකත්වය සයට පනස් දෙහකට වැඩි ඔවුන් යටතේ සේවය කරන ලක්ෂ පනහක පමණ පිරිසක් මෙම නොනවතින කොවි වසංගතය සහ පාස්කල් පහරය තුළින් අසාධාරණයට සහ අගතයට පත්වෙලාති නොම මේ අවස්ථාවවෙදි පස්කු ප්‍රහරිී නං කොවිඩ් සංගතයතෙක් විච් මේ ැටලුුවලට යම් විසිදුමක් ලබා දෙන්න විශේෂයෙන්ම බැංකු හා මුල්ල්‍ය අයතනයන් හරහ තිවෙච්ච මේ ගැටලුුවලට යම් සාධාරයක් සහම මේ මහ බැංකුවමකින් මුල්ල්‍ය අයතන නි්‍යාමේ නොවීම කිය මලි ගැටලු වලට යම් සසිඳදුමක් ලබාද මේ මූලි කරමුණු පෙරදැරවතම අපේ සංවිධානයආරම්භවන්න අපි දන්න අප සංස්කෘතියක් තියෙනවා එකනකට උදව විච්චේ නොකවස්ාාව උදවන. නමුත් අපිට මේ අවස්ථාවේදී මේ මහා වියසනයක් හමේ බැංකවලින් සහ මූල්ල්‍ය අයතන වලින් ඒ උදව් අපිට නියාකාරව ලබටිනෑ. යම්යම් නිීර්ණ නියම කරත් ඒවා නිෂාකාරව ක්‍රියාත්මක කරේ නෑ.. වාරි සවභාග්‍යයා වැඩසටහන අර්තේ වයිප පලාතේ වැව්හාරසියක් ප්‍රතිසංස්කරණය කිරීම, මේ වට විට ආරම්භ කරතිබෙනවා. එමෙන්ම මහවැනි කලාපොවල වැව්වමු ප්‍රතිසස් කරනය ද මේ වන විට සිදු කරමෙනුයි පවතින්නේ. ඒ සබභාග්‍ය ජතික වැනිසටහන අට තේ මෙරට වැව් ප්‍රතිසංස්කරය කර ගොවිෂණතාවට වගටයුතු සහ ප්‍රමාණවත් පරිදි ජලි ලබාතිීම. රජේ අරමුණයි. ඒයටටතඒේ වයි පලාතේ වැව් හාරසයක කඩිනම් ප්‍රතිසංස්කරන ආරම්භ කිරීමට කටයුතු සම්පාධනය කරනවා. දැවන්ද මුදලක් වැෑකිරමින් සිදු කරන මෙම සංවර්ධන කටයුතු කඩිනමි නවසන් කර යළ මහ දෙකන්නේ සඳහා වවාගාවට අවශ්‍ය ල්ල ලබාදීම. රජේ සැල සුබබයි රාජචමාතය සනත් නිශන්ත පෙේරමහතා පවසන්නේ. රාජ්‍යායතන ඒකරශ වෙලා? යේ මුදල් යොදවන්නේ නැතුව නිජ සම්පත් අලවි කරලා වැව් ප්‍රසංස්කරණය කරන වැඩ පිළල් අරම්ඹවෙලා තියෙනවා ඒයනුව වැව් විසක ාසාන ප්‍රමාණයක් දිශ්‍රේක තුළ ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා ලබන වසර තුළ වි බලාපොරොත්වෙනවා වැව් හාරසියෙන් එකසිය පනහක් තවත් ලබනවසරේ පටන්ගන්න. එනිසා ඉලක්කගත වැඩ පිල්ලා අපි සූදානන් කරලා තියන්නේෙ වසර හතරක කාලේ තුළ මේ වැව් හාරසියම හදලා වසාන කරන්න මෙ අතර වාරි සෞභාගයක් වැඩසට හනියටතේ මහ වැලි එල් කලාපේ වැවර සක්ද සංවර්ධනය කෙරමින් පවතිනවා. ඩී කලාපේ මැදිරිගරිය වඩික වැව රපය ලක්ෂ ණනසටක වේදමින් සංවර්ධන කිීම ආරම්භ කරුණේ රාජ මාතති සිටිපාල ගම්ලත් මහතාගේ ප්‍රදහනත්වෙන්. පාර්ලිමේතුන්්‍ර අමර කීර්තියාතු කූරල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම ව්‍යාපෘතින් ොවිපවුල් පන්දහසකට යළ මහ දෙකන්නේෙහි කුමරුවක්කර එක්දහ සටසීයක් වගා කිරීම ඩකඩ සැලසෙනවා. දදි ත් පේකට സ ഹ ගරും සහිත ඇතිව බව කාල විද්‍ය ප ് വස වා. අද දිේ දිවේ සබරගමුව බස්නාහිර මධ්‍යම සහවායයි පළත්තුවලත් ගල්සාම් මාතර දිශ්‍රික්කවලත් විටන් විට වැසිහෝ ගිගරුම් සහිත වැසිය පේක්ෂා කරනවා ිවේ අනිකුත් ප්‍රදේශවල සවස්කායේදි හෝ ත්්‍රි කායේද ැනින් තැන වැසිහෝ ගිගරුම් සහිත වෙසිතම අපපේක්ෂා කරන්නේ ඒගේම සබරගමුව බස්නා අයිර සසා මධ්‍යම පළත්තුවලත් ගල්සාම් මාතර දිශ්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට බෙලිමීට පණහකට වැඩ තනම තද වැසිද අද දිනේදී බලාපොරොත්වය හැකි දිිගරුම් සහිත වැසි සම ඇතිිය හැ තාවකාලික ද සු ම් ලනිසාහන්, அුළුමගේින් සිදුවන අනතුරු අවම කර ගැනීමත අවශ්‍ය පීවරගන්න ලෙස යනතාවගෙන් කාරුණික ල්ලා. පුස් කා තොතුර විද්‍යාවපිළිබඳ ජාතික පර්ේෂණ සමන්ත්‍රණය සూම් ක්ෂණයෝ සේ පැවැත්වනා. ස්තකාල පවිවර්තනය තුළින් තිරසභාව කර ගමන්කිරීමයන තේමාවෙනයි සම්මන්ත්‍රනයේ සංවිධාන කරතිබුණේ. ප්‍රධාන ආරධි්‍යයාලස ට එක්වසිටයේ කැල්නේ විශවිද්‍යාලි උපකුලපති මහචාරේ නිලන්තිද සිල්වා මහත්මයයි. ප්‍රධන දේශවනයේ ඇමරික එක් ත්ජනපදේ ඩන්ව විශවවිද්‍යාලි මහචරේ ක්‍රිස්ටිනාගේ මදසයක් මහත්මය පවැත්තුවා. පුස්තකාලහ තුරතුර විද්‍යාවටදාල පර්ේෂණපත්තු්‍රක කිහිපයක් එලි දැක්වීමද මෙහිදී සිද වුණා. සැමගින් මධ්‍යහන ප්‍රාන පෘර්තිය විකාශය නිමාවට පත්වෙනවා. පස්සර් එකයි පනස් පහ සිට අපගේ පැන් පැපුවතිකාශය බලාපුොත්තුවන ඔබට සුබදවසක්.